පාර්ලිමේන්තු මැතිවරණයේ මූලික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම තේරීම්බාර නිලධාරීන් සහකාර මැතිවරණ කොමසාරිස්වරු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා. අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළා. තැපැල් ඡන්ද ආයුධපත් බාර ගැනීම සිදු කරන ලබනවා ඔක්තෝබර් මාස 15 දා සිට ඔක්තෝබර් මාස 8 වෙනිදා දක්වා. නැවත ඔබට මේ ආයුධපත් ඉදිරිපත් කිරීම සිදු වෙන මොකද හේතුව යම් අවස්ථාවකදී ඔබගේ සේවා ස්ථානයේ වෙනස් වීමක් හෝ සේවා ස්ථානයේ ප්‍රධානිය වෙනස් වීමක් හෝ සිදු වේ ඇති බැවින් අපි සියලුම තැපැල් ඡන්දදායකයන්ගෙන් උන්ගේ තැපැල් ඡන්ද ආයුධපත් බාර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වී තියෙනවා. මේ වෙනිටත් අවශ්‍ය වන බිලියන 11ක ඇස්තමේන්තුවක් තමයි තියෙන්නේ. අපි මෙතනේ ප්‍රයත්න අපි කලින් ඉල්ලීම් කළ තිබුණු ප්‍රමාණය. ඒතෙන් අපි විශ්වාස කරන මේ වෙනකොටත් ඒ සඳහා අවශ්‍ය මූලික මුදල් ප්‍රමාණයට අදාළ වරන් බලපත්‍රය ජාත්‍ය රැස්වීම අත්සන් කළ තියෙනවායි වාර්තා වේ. ජාත්‍ය රැස්වීම අපි එක ආකාරය ඡන්ද පත්‍රිකාවේ මුද්‍රණය කරන්නේ. මත් මේ දිස්ත්‍රික්ක 22ට වෙන් වෙච්ච ඡන්ද පත්‍රිකා 22ක්. ඒතරේ ඡන්ද පත්‍රිකා 22ක මූලික කටයුතු කරන්න සිද්ධ වෙනවා.